සුබ උදෑසනක්. අද ඇත්තටම ආර්ථිකය ගැන කතා කරනකොට අපේ කතාවටත් වැඩිය බලවත් මිනිස්සු පාරට බහැලා. මිනිස්සයි පාරට බහැලා තියෙන්නේ. හුඟක් හේතු තියෙනවා අපිට පේන විදිහට නිකන් ආදායම ගැන බහැලා තියෙන්නේ. මොකද බදු ගහලා ආදායම කැපිලා තියෙනවා. ඒ නිසා නමුත් ඇත්තටම මේක බොහොම ළඟින් බලපුවාම මන්දපෝෂණය වැඩි වෙලා තියෙනවා. මන්දපෝෂණය ලොකුවටම වැඩි වෙලා තියෙනවා. 2021-22 බලපුවාම 7.4 ඉඳලා 9.2කට විතර මන්දපෝෂණය වැඩි වෙලා තියෙනවා. ඒක හිතලා බලන්න පුළුවන් රටේ ඒ මුළු ප්‍රතිශතය ගත්තොත් 10%කට කිට්ටු වෙන්න යනවා. දැන් මේක ලොකුවට බලපානවා. මොකද ලැබෙන ආදායම එකපාරින්ම වැටුනොත් විශාල ප්‍රමාණයකින් හරි 25%කින් හරි 30%කින් 35%කින් වැටුනොත් එතකොට ගෙදර තියෙන ආහාර වල සංයුතිය වෙනස් වෙනවා. සංයුතිය වෙනස් වුනහම වැඩි මල් අය අපි ඕක ගැන කතා කරන්න යන්නේ නැහැ. හුඟක් වෙලාවට අවශ්‍ය පළතුරු නම් හිතන්නවත් බෑ. එළවලු හුඟක් මාඩුයි. මස් මාළු බිත්තර ප්‍රෝටීන් හුඟක් මාඩු වෙනවා. එතකොට ඒකේ බලපෑම තියෙන්නේ වැඩි මල් අයට වැඩිය දරුවන්ට තමයි ඒ බලපෑම තියෙන්නේ. එතකොට මේ මන්ද පෝෂණයයි මැල්නියුට්‍රිෂන් ඇන් ස්ටන්ටින්, ඒ කියන්නේ දරුවාගේ අර වර්ධනය ශාරීරික වර්ධනය අඩු වෙනවා. මන්ද පෝෂණයෙන් වෙන්නේ ශාරීරික වර්ධනය විතරක් නෙමෙයි දරුවාගේ මානසික වර්ධනය අඩු වෙනවා. එතකොට කුඩා දරුවෙකුට හරි වයසට ඒ ආහාරයේ පෝෂණය දුන්නේ නැත්නම් ඒක ජීවිත කාලයටම බලපානවා. මොකද ඒ දරුවගේ කල්පනා ශක්තිය හරිද කල්පනා ශක්තියට අනිවාර්යෙන්ම බලපානවා. එතකොට මේක ඇවිල්ලා තියෙන මිනිස්සුන්ට තියෙනවා නැති මිනිස්සුන්ට නැහැ. මොකද තියෙන මිනිස්සු කොහොම හරි මුල් තැන දෙනවා පෝෂ්‍යදායක ආහාරයක් ලබා ගන්න. ඒගොල්ලන්ගේ දරුවෝ ආරක්ෂා වෙනවා. නැති අයට නැහැ. ඒකේ බලපෑම ඇවිල්ලා මම කියුවේ දැන් නෙමෙයි. ඒක ජීවිත කාලෙට මේ බලපෑම තියෙනවා. ගිය අවුරුද්දේ විතරක් රැකියාවල් 105,000 විතර අහිමි වෙලා තියෙනවා. 105,000 රැකියාවල් අහිමි වෙලා තියෙනවා. එතකොට ඒ කියන්නේ ඒ පවුල් වලට ආදායමක් නැහැ. රැකියාවක් අහිමි වුණාම ඉතිරියක් තිබුණා නම් ඉතිරියෙන් තමයි ජීවත් වෙන්නේ. නැත්තම් යාළුවන්ගෙන් ඇද හිතමිතුරන්ගෙන් ජීවත් වෙන්නේ. මේ රජයෙන් එක විහිළු කතා කියන හැමදාම රුපියල් 5000ක් දෙනවා. ඒ වගේ කතාවල් තමයි සාමාන්‍යයෙන් රජයක් කියන්නේ. කියන ආර්ථිකය හරියට කල්පනා කරගෙන කරන්නේ නැතුව අර නිකන් අපෙන් යැපෙන්න ඕනේ වගේ අපි රුපියල් 5000ක් දෙනවා. මේක ලොකෝට ඉතින් මාධ්‍ය දාගෙන ඔය කියාගෙන යන කතාවල් තමයි. ඉතින් මේක අපිට පිළිගන්නම බෑ. මේ ආර්ථික කලමනාකාරීත්වය අපිට පිළිගන්නම බෑ. දැන් මාස ගාණක් වෙනවා අලුත් ජනාධිපති කෙනෙක් පත් වෙලා අලුත් රජයක් පත් වෙලා හැමදාම ආවොත් අහන්නේ ජාත්‍යන්තර අරමුදල් එක ගිවිස්සුවක් තියෙනවද නැද්ද කියලා. මේක මාස ගණන් යනවා. ගිය අවුරුද්දේ කිව්වා සැප්තැම්බර් මාසෙ වෙනකොට තියයි කියලා. ගිය අවුරුද්ද කියපු කතා සැප්තැම්බර් මාසෙ. මම හොඳට ඒ කතාව අහගෙන හිටියේ. හැබැයි අවුරුද්ද කිව්වේ නැහැ. 2022 කියලා කිව්වේ නැහැ. සැප්තැම්බර් කියලා කිව්වේ. ඒක 2023 වෙන්න පුළුවන්, 2024 වෙන්න පුළුවන්. ඒ ඔය වගේ විහිළු කතා තමයි දිගින් දිගටම කරගෙන යන්නේ. එතකොට අපි මුල ඉඳලම ගිය අයවැය ඉදිරිපත් කරනකොට මුල ඉඳලම කිව්වා කියන්නේ සමාජය ආරක්ෂා කරන කොටසක් ඉන්නවා. ඒ අපි ආරක්ෂා කරන්න ඕනේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල හරහා. එයාට යමක් අපි කෙලින්ම ඒ මුදල දෙන්න ඕනේ. නමුත් රැකියාවට යන අය ඉන්නවා. දැන් මම කෝ වගේ 105,000කට රැකියා අහිමි වෙලා තියෙනවා. රැකියාවට යන අය ඉන්නවා. මේ රැකියාවට යන අය මාසකට පඩිපතක් ලබා ගන්නවා. එතකොට ඒ අය රජෙන් යැපෙන්නේ නැහැ. යැපෙන කොටසක් නෙමෙයි. ඒ අය ඒගොල්ලන් බලා ගන්නවා. ඒගොල්ලන්ගේ දරු පවුල් බලා ගන්නවා. අම්මා තාත්තා සියාච්චි බලා ගන්නවා. ඒ අය ගෞරවයෙන් ජීවත් වෙන කොටසක්. ඉතින් මේ රජය මොනවද කළේ? එකපාරින්ම ආදායම් වැඩි කර ගන්න ඕනේ නිසා අපි ඒකට විරුද්ධ නැහැ. ආදායම් වැඩි කර ගන්න එකට. නමුත් කාගෙන්ද ගන්න කියන එකට අපි හරිම විරුද්ධයි. වැඩි කර ගන්න ඕනේ නිසා ඒ අය මොනවද කළේ? අර බදු දානකොට ස්ලැබ් එකටනේ දාන්නේ. බදු මෙහෙම ස්ලැබ් වලට දාන්නේ.
පළවෙනි ස්ලැබ් එකේ කියන්නේ ආදායම් බදු නැහැ, ටැක්ස් ෆ්‍රී ස්ලැබ් එක. අර ආදායම් බදු නැහැ. ඒක ලක්ෂයක් කියලා කිව්වා. අපි මුලින් ඉඳලම කිව්වා ඒක නම් කරන්න මේපා. මොකද ඒක ඒක ටැක්ස් ෆ්‍රී එක හරිද 2019 දී 20 දී වැඩි කරලා තිබුණා 102,000කට. ඉතින් අපි කිව්වා ඒ ඒ කොටස අඩු කරන්න එපා. ඒ කොටස අඩු කරන්න එපා කියලා. ඒක මම දිගින් දිගටම කිව්වා. ඊට පස්සේ අපි දැක්කා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට අවිල කරපු කතාවේ කිව්වා අපෝ ඒක මම ලක්ෂයෙන් මාසයකට ලක්ෂ දෙකක් කළොත් රුපියල් බිලියන 60 ගාණක් යනවා කියලා කිව්වා. රුපියල් බිලියන 60 ගාණක් අහිමි වෙයි කියලා රජයට. අපි කියන්නේ මේකයි. හරි 60 ගාණ කියන එක පිළිගන්නේ නැහැ. මොකද ඊට වැඩි අඩුයි. අහිමි වෙන ප්‍රමාණය රුපියල් බිලියන 40ක් විතර. ඒක ලබා ගන්න ක්‍රමවිධි තියෙනවා. නමුත් ඒ කොටසෙන් ලබා ගන්න එපා. ඒ කොටසෙන් ලබා ගත්තොත් තියෙන ගැටලුව ඇවිල්ලා මේ මිනිසුන්ට ජීවත් වෙන්න බෑ. හරිද? ඒ කියන්නේ ගුරුවරු ඉන්නවා. ලක්ෂ ගණන් ඉන්නවා. මම මේ කතා කරන්නේ අධික ආදායම් ලබන ටියුෂන් ගුරුවරු ගැන නෙමෙයි, මම කතා කරන්නේ සාමාන්‍ය ගුරුවරු ගැන. මේ රටේ ඉන්න ලක්ෂ ගණන් ඉන්න ගුරුවරු මේ රටේ. හරිද? ඒගොල්ලන්ට මේක වදිනවා. එතකොට හෙදි සේවකයන් ඉන්නවා. හරිද? රට හරහම ඉන්නවා. හරිද? එතකොට වෛද්‍යවරු ඉන්නවා. දසදහස් ගණන් ඉන්නවා. සාමාන්‍යයෙන් රැකියාවකට ගිහිල්ලා රෝහලක ඩිස්පෙන්සරි එක වැඩ කරලා මහන්සි වෙලා හම්බ කරන අය ඉන්නවා. හරිද? ඒ අය මම කතා කරන්නේ අධික ආදායම් ලබන අය නෙමෙයි, සාමාන්‍ය අය ගැන. හරිද? ඒතර මේ අයගේ ඒක ඒ බද්දෙන් කැපුවම ඒ අයටවත් ජීවත් වෙන්න බැරි තත්ත්වයක්. ඒකයි ওই කට්ටිය කොහොම පාරට බහින්නේ. අපි මුලින් ඉඳලම යෝජනා කළේ ඒ ටැක්ස් ෆ්‍රී ස්ලැබ් එක. හරිද? ඔය ලක්ෂයක නම් හිතන්නවත් බෑ. ලක්ෂ දෙකම තිබ්බ එකක්. ඔක අඩුම ගානේ දෙගුණයක් කරන්න ඕනේ කියලා ඒ අය ආරක්ෂා වෙනවා. එතන රහිම වෙනවා කියලා රුපියල් බිලියන 40ක් විතර ඒක ලබා ගන්න ක්‍රමවිධි තියෙනවා. හරි, ඒක ලබා ගන්න හුඟක් ක්‍රමවිධි තියෙනවා. ගන්න පුළුවන් අයගෙන් අපි ගන්න ඕනේ. ඒක දෙකක් නැහැ. නමුත් මේ ගෞරවයෙන් ජීවත් වෙන මේ මධ්‍යම පන්තියේ කොටස, රැකියාවකට හැමදාම යන කොටස, ඒ අය යැපෙන කොටසක් කරන්න එපා කියලා අපි දිගින් දිගටම රජයට කියලා තියෙනවා. ඉතින් අපි කියන්නේ නැවතත් ඕක වහම වෙනස් කරන්න කියලා. ඒක වහම වෙනස් කරන්න. ඕක ඇවිල්ලා මේ IMF එක පිටිපස්සේ හැංගිලා මේක IMF එක අපිට දුන්න කොන්දේසි ඔය කතාව කියන්න යන්න එපා. මොකද IMF එකෙන් හරිද? ඒ වගේ කරුණු කියන්නේ නැහැ. IMF එකෙන් කියන්නේ ආදායම වැඩි කරන්න, අයවැය පරතරය අඩු කරන්න, වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න, මොකක්ද මේ වැඩපිළිවෙල, කොහොමද ඒක ක්‍රියාත්මක කරන්න යන්නේ. ඒගොල්ලන් කියන්නේ ආදායම වැඩි කරන්න. ඒගොල්ලන් කියන්නේ කොයි පුද්ගලයන්ද කියලා ගිහල එක ගන්න ඕනේ කියන එකයි. එහෙම කියන්නේ නැහැ. ඉතින් ඕක පිටුපස්සේ හැංගෙන්න බෑ. රජය අනිවාර්යෙන්ම ඔය ටැක්ස් ෆ්‍රී ස්ලැබ් එක හරිද වහම ඒක වැඩි කරන්න ඕනේ. වැඩි කරලා අර නැති වෙන ආදායම ඒක ලබා ගන්න ක්‍රමවිධි තියෙනවා. ඒක ගන්න පුළුවන් අයගෙන් ඒ ආදායම ලබා ගන්න ඕනේ. නැත්තම් අපිට වෙන්නේ ඇත්තටම අස්ථාවර භාවයක් ඇති වෙනවා, අනවශ්‍ය අස්ථාවර භාවයක්. දැන් මේ අනවශ්‍ය අස්ථාවර භාවය රටට හොඳ නැහැ. මොකද ජනාධිපති කෙනෙක් ඉන්නවා, මහජන ඡන්දයෙන් ආපු ජනාධිපති කෙනෙක් නෙමෙයි. ඒතර නීතියෙන් ඇවිල්ලා තියෙන්නේ, නීතියෙන් ආවරණය වෙලා හැංගිලා ඉන්නේ. එතකොට රටේ තව අදහසක් තියෙනවා, පාර්ලිමේන්තුවේ ඉන්න අපිත් නීතිමය. කියන අපි ඡන්දෙන් ආවේ, නමුත් මේ ජනවර්ම දැන් ඉවරයි, අලුත් ජනවර්මක් දෙන්න ඕනේ කියන මතය රටේ තියෙනවා. ඒ නිසා තමයි මැති වර්ණ වලට යන්න ඕනේ. දැන් මොනවද මේ අය කරන්නේ? හරි, මොනවද මේ කරන්නේ? හරි, මැති මරණයත් පස්සට දාන වැඩපිළිවෙලක ඉන්නේ. දිගින් දිගටම හැමදාම අලුත් කතාවක් කිව්වා. විශේෂයෙන්ම මුදල් නැහැ කියන කතාව ආමූලික බොරුවක්. ආමූලිකම බොරුවක්. මුදල් නැහැ කියන කතාව. හරිද? එතකොට දවසකට හරිද රාජ්‍ය වියදම් කරන මුදලෙන් මැතිවරණයට රුපියල් බිලියන 10ක් කිව්වොත් 10ක් කියලා කිව්වොත් හරිද දවසකට වියදම් කරන මුදලෙන් 0.6යි හරිද ඒක 100ට සම්පූර්ණ 160ක් කියලා කියමු හරිද දවසකට වියදම් කරන මුදල් ඇත්තරම මැතිවරණ කොමසාරිස් කියලා තියෙනවා එයාට 10ක් ඕනේ රුපියල් බිලියන 4.5යි ඕනේ කියලා මැතිවරණ කොමසාරිස් කියතේ. ඒ කියන්නේ ඒකෙන්වත් භාගයක් අපි කිය පාර්ලිමේන්තුවෙන් වෙන් කරපු ප්‍රමාණයෙන්වත් භාගයයිලු යට ඕනේ. ඒ මුදල් ගැන කියන ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම බොරුවක්. හරිද? ඒක විශ්වාසම කරන්න බෑ.
ඒක ඇවිල්ලා ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරන්න කරන ක්‍රියාවලියක්. ඉතින් අපි රජයට කියනවා මේකත් එක්ක සෙල්ලම් කරන්න එපා. මොකද අස්ථාවර භාව දේශපාලන අස්ථාවර භාවයක් තියෙනවා. කවදාවත් ආර්ථික ස්ථාවර භාවයක් ඇති කරන්න බෑ. දේශපාලන අස්ථාවර භාවයක් තියෙනවා නම් ඉතින් අපි දේශපාලන ස්ථාවර භාවයක් ඇති කරන්න ඕනේ. ඉතින් අපි කියනවා කියනවා මැතිවරණයක සෙල්ලම් කරන්න එපා. ඒක ජනතාවගේ ස්වෛරීය බලය. ඒ අය තමයි මේක තීරණය කරන්න ඕනේ. හරිද? මොකද ඒ අයට සාමකාමීව මැතිවරණ ඡන්ද පොලකට ගිහිල්ලා ඒ අයගේ කැමැත්ත ප්‍රකාශ කරන්න දුන්නේ නැත්තම් ඇත්තටම අපි රට තල්ලු කරන්නේ ඒ අයගලන් කැමැත්ත කොහොමද ප්‍රකාශ කරයි. නමුත් සාමකාමීක නොවන විදිහට තමයි ප්‍රකාශ කරන්නේ. ඒකට ඉඩ තියන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ අපි ඔක්කොම ක්‍රියා කළ යුතුයි. ඒ නිසා මේ නගර සභාවයි ප්‍රාදේශීය සභා ඡන්ද තමයි ඉස්සලාම තියන්න ඕනේ. ඒ ඡන්ද තියන්න අනිත් ඒවත් කලට වෙලාවට ඊට පස්සේ තියන්න ඕනේ. අවසාන කරුණ මේකයි. මේ අස්ථාවර ආර්ථික මේ දේශපාලන අස්ථාවර භාවය ආර්ථික අස්ථාවර භාවයකට යනවා. මේකේ දිගින් දිගටම යනවා. දැන් අපි දැක්කා ජපාන් කම්පැනි කීපයක් සඳහන් කළා ඒ අය ලංකාව අතහැරලා යනවා කියලා. අපි 2015-19 දී වැඩ කළා අර ලයිට් රේල්වේ, ඒ කියන්නේ පොදු ප්‍රවාහනය දියුණු කරන්න ඕනේ කියලා. ඇත්තට පොදු ප්‍රවාහනය දියුණු කළා නම් මේ තෙල් වලට තියෙන ඉල්ලුම එකපාරටම පහළට යනවා. ඩොලර් වලට තියෙන ඉල්ලුම පහළට යනවා. දියුණු රටවල් වල පොදු ප්‍රවාහනය තමයි පාවිච්චි කරන්නේ දියුණු රටක්. ඒ කියන්නේ මෙහෙම එකක් හැමතිස්සෙම කියනවා, පාර්ලිමේන්තුවට මන්ත්‍රී කෙනෙක් පොදු ප්‍රවාහනයෙන් එනවනම් බස් එකෙන් හරි කෝච්චෙන් ඒක දියුණු රටක් කියලා කියන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවට එන්නේ විශාල සුඛෝපභෝගී වාහනයකින් නම් එකපාරින්ම කියනවා ඒක අදියුණු රටක් කියලා. එහෙම තමයි ලෝකේ රටවල් හඳුනගෙන තියෙන්නේ. ඉතින් ලංකාව ඒ විදිහට බැලුවොත් අදියුණු රටක්. මොකද පොදු ප්‍රමාහණය තමයි දිනු කරන්න ඕනේ. ඉතින් ඒතයි ලයිට් රේල්වේ එක දැම්මා. මේ රජය ආවා. මේ රජය ඇවිල්ලා මොනවද කළේ ලයිට් රේල්වේ එකේ? ඒක එකපාරේම ජපාන එක සාකච්ඡා කරලා, ජයිකා එකේ ආදරය ලබාගෙන, අවුරුදු 40ක ණය කඩු පොලියට ඔකම කරලා. කරලා අස්සම් කරලා යනකොට තමයි ආණ්ඩුව වෙනස් වුනේ. මේ අය ඇවිල්ලා මොනවද කළේ? සම්පූර්ණයෙන්ම ඒක අහකට දැම්මා. සම්පූර්ණයෙන්ම අහකට දැම්මා. හරිද? ඒත් එක තීරණයකට විතරයි එන්න පුළුවන්. දූෂණය නිසා. ඊට පස්සේ මොනවද කළේ? අපේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවෙනි ටර්මිනල් එක හදන්න, හරිද, ප්ලෑන් ඔක්කොම හදාගෙන ඒකත් ජපාන් ආධාර සහිතව වැඩපිළිවෙල කරගෙන යනකොට එකපාරින්ම ප්‍රකාශයක් තිබුණා මේ කප්පන් ඉල්ලුවා කියලා, නැත්තම් අල්ලස් ඉල්ලුවා කියලා. හරිද? අල්ලස් ඉල්ලපු නිසා ඒ අය ඒකෙන් ඈත් වෙනවා කියලා. මේ මිච්චර රට මේ අගාධයට බැහැලා ඉන්න වෙලාවකදී මොකද්ද මේ රජය කරන්නේ? අල්ලස දූෂණය කරන්නේ. ඉතින් ඒ නිසා තමයි තායිසේ කෝපරේෂන් එක හරිද US ඩොලර්ස් 462ක් හරිද ජයිකා එක හරහා දෙනවා ඒ වැඩපිළිවෙලට. ඒගොල්ලන් කියලා තියෙනවා ඒගොල්ලන් රටෙන් පිට වෙනවා කියලා, ඒගොල්ලන් ලංකාවේ ඉන්නේ නැහැ කියලා. ඊට අමතරව Mitsubishi කෝපරේෂන් එක මේ කරන්නේ ඉංජිනේරු වැඩ, ඒ වගේම ඉදිකිරීම්, එතකොට පවර් ප්ලාන්ට්ස් තේරුණා නේද? ඒ වගේ දේවල් කරනවා Mitsubishi කෝපරේෂන් එක. දශක ගණන් ලංකාවේ